මොකද කතාව ජනාධිපතිතුමාගේ? ජනාධිපතිතුමාගේ කතාව හොඳයි. ජනාධිපතිතුමාගේ කතා දිගටම හොඳයි. ජනාධිපතිතුමා ඉතින් වැඩක් පෙන්නලා තියෙනවා. ඉතින් කතාව විතරක්ම නෙමෙයි අපි කවුරුත් දන්නවා වැඩිච රටක් තිබ්බේ. අමාරු තත්ත්වයක තිබ්බේ. ඉතින් එතුමා කතාව විතරක් නෙමෙයි වැඩක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ගොඩක් අය කයිවාරු විතරයි ගහන්නේ. ගොඩක් අය කතාවෙන් කියනවා මම බලය හම්බුනහම මේක කරනවා මෙහෙම කරනවා කියලා. හැබැයි Tamanට බලය හම්බෙච්ච වෙලාවේ ගොඩක් අය පැනලා දිව්වා. දාලා දිව්වා. අපිට මොන විවේචන තිබ්බත් අපි හැමදාම කිව්ව කාරණය තමයි ජනාධිපතිතුමා මොන ප්‍රශ්න අපිට අතීතයේ තිබ්බත් මේ වෙලාවේ බාරගත්තට පස්සේ Taman කියපු දේවල් වලින් කොටසක් අද වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ රට අපි ඔක්කොම එකහුව වෙලා. අද කතාවේ ප්‍රධානම කාරණය තමයි ජනාධිපතිතුමා කියපු දෙයක් තමයි අපි දේශපාලන වශයෙන් බෙදිලා වෙන් වෙන්නේ නැතුව පොදු අරමුණක් වෙන එක අරමුණක් වෙන අපි වැඩ කරමු කියන කාරණේ. ඉතින් මම හිතන්නේ මේ වෙලාව ඒකයි ව්‍යුත්ත. මොකද නැත්තම් හැමදාම 2000න් පස්සේ හැමදාම වෙලා තින්නේ ඡන්දයක් ලඟ වෙන අවුරුද්ද පුරාවටම චන්ද්‍ර ලෑස් වෙන මිසක් පොදු අරමුණක් වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරලා නැහැ. හැබැයි අද අපි හැමෝම ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්නේ කොහොමද ඊළඟ ජනාධිපති දිනන්නේ කොහොමද කියන කාරණා වලට අපි මුල් වෙන්නේ නැතුව අපි රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කරනවා. අමාරු ආදේශපාලක තීන්දුවීර ගන්නවා. ජනාධිපතිතුමා ඒක කරලා පෙන්නලා තියෙනවා. කරන බව අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ ඉදිරි කාලය තුල රටේ ජනතාවට පැහැදිලි වෙනසක් රට සම්බන්ධයෙන් දකින්න පුළුවන් වෙයි කියලා. විපක්ෂයේ එළියට බැස්සා. මොකෝ ඒ සම්බන්ධයෙන් අදහස? ඇත්තට ඉතින් අපිට පේන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන නොබෙරූකම තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද හේතුව දැන් එතුමා ඒ ගත්ත හදිසි තීරණය තුල එතුමගේ කණ්ඩායමත් එතුමත් එක්ක නැතිව අද පැහැදිලිව පේන්න තිබ්බා. ඒ කියන්නේ Taman තීන්දුවක් ගන්නකොට නායකයෙක් හැටියට දුර බලන්න ඕනේ. Tamanට තේරෙනවා නම් තමන්ගේ කණ්ඩායම තුල එක්කෝ එතුමා තමන්ගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත පුදු තීරණයක් නෙමෙයි එළියට බහිනවා කියන කාරණේ. එහෙම නැත්නම් එතුමා දඩබ්බරයි. කවුරු හිටියත් කවුරු නොහිටියත් මට ඕන විදිහට මම මේක ගෙනියනවා මම යනවා. හැබැයි අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ලෝකෙට පෙනුණා එතුමාගේ තීන්දුව තීරණයට එකඟ නැති එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුට ආපු මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිතුමා ඒ කතාව අහන් හිටියා. ඉතින් මම හිතන්නේ එතුමාගේ දේශපාලන වශයෙන් එතුමා හොඳ මහත්මෙක් මම ආශ්‍රය කරන්න පුළුවන් හොඳ මහත්මෙක්. හැබැයි එතුමාගේ දේශපාලන නොවේරුකම අද ගත්ත තීරණය තුළ අපිට පේන්න තියෙනවා. මොකද හේතුව එතුමාගේ පක්ෂය ඇතුළේ තියෙන අභ්‍යන්තර අර්බුදය දේශපාලනිකව ලංකාව තුළ සවිඥානික මිනිසුන්ට පේන්න අද අපි දැක්කා එක. ඉතින් මම හිතන්නේ එතුමා දේශපාලනයෙන් තවත් කාලයක් තෙම්පරා දුනහම එතුමට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. තව කලුත් තියෙනවනේ. සම්ප්‍රදායට පයින් ගැහුවයි ඒ කියන්නේ. නෑ එතුමා සම්ප්‍රදායට පයින් ගැහුව විතර නෙමෙයි. එතුමගේ දේශපාලන නොමේරුකම පෙන්නුවේ. එතුමාගේ පක්ෂය ඇතුලේ එතුමා කියන දෙයට එකඟ නැති පිරිසක් ඉන්නවා. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ඕනේ කියන කාර්ය සම්පදින් ප්‍රසිද්ධියේ පේන්න. මොකද එතුව මේක හැංගියොරා දැන් එහෙම තමන්ට පක්ෂ නායකයා කියන දේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දැන් මේ කියන කාරණේ එළියට එනවා. පක්ෂ සජබ අර්බුදයක් තියෙනවා කියන කාරණය ජනතාව ප්‍රකාශ කරනවා. ජනතාවට දැනෙන්න තියෙනවා කියන කාරණය සම්බන්ධයෙන් බිය නොවිච්ච කොන්දගලින් වැඩ කරන පුද්ගලයෝ කීප දෙනෙක් තමයි රාජ සිනාරත්න මැතිතුමා, පාලි ජම්බිගේ රණවක මැතිතුමා, ඉවයි කණ්ඩා ප්‍රබල නායක ගණනාවක්, සරත් පොන්සේක මැතිතුමා ප්‍රබල නායක ගණනාවක් ජනාධිපතිතුමා කතාව අහගෙන හිටියා. ඉතින් මම හිතන්නේ ඒ තුලම පේන්න පෙන්නුම් කරන්නේ සජබේ නායකත්වය තුළ දේශපාලන නොවේරුකම සහ තීන්දු තීරණ ගැනීමදී එක්ක දඩබ්බර බව කියන කාරණා දෙකින් එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. හරි. කතාව ඉතින් මම හිතන්නේ ඉතාම හොඳයි. ප්‍රතිපත්තිමය වශයෙන් කවුරුත් රට වෙනුවෙන් එකතු වෙන්න කියන කාරණාව කිව්වේ. මේ කාර්යයේදී එතුමා පැහැදිලි කරලා කිව්වා එතුමා රට බාර ගන්නකොට රටේ තිබුණු උද්දමනයේ භාණ්ඩ මිලියල යාම අපේ සංචිත ප්‍රමාණයේ ඍණ දක්වා අඩු වෙලා තිබුණු තත්ත්වය දැන් වර්තමානයේ බිලියන 4.4ක් දක්වා වර්ධනය වීම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තියෙන යෝජනා ආදී කාරණා ටික කිව්වා. මම හිතන්නේ ඒ කතාව තුළ බොහෝ සාධනීය ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙලත් එක්ක අපි කවුරුත් එකතු වෙනවා නම් හොඳයි. මේ රට ඉදිරියට ගෙන යන කියන එක තමයි අපිට පේන්නේ. එකම ඉතින් ඒ කතාව එක්ක අපි කවුරුත් අවංකව රට ගැන හිතන්න ඕන. ඇත්තටම මෙතන දේශපාලන ගේම් ගහන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් නම් හොඳයි. දැන් අද දිනේදී විපක්ෂය මේ එළියට බැස්සා. ඒකට මොකද අදහස? විපක්ෂයේ මං හිතන්නේ මේ වෙලාවේ මේ එළියට බැස්සයි කියලා ලොකු දෙයක් කරන්න බෑ. මේ වෙලාවේ එළියට බහින්නේ නැතුව එතුමාලාගේ පැත්තෙන් අහුන්කන් දීලා එතුමාලාගේ විරෝධය පසුව ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා ඕනම වෙලාවකට. නමුත් අහුන්කන් දෙන්නේවත් නැතුව එළියට බැහිම තුළ මොකද්ද පරමාර්ථය කියන කාරණාව පැහැදිලි නෑ. කොහොමුණත් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මම ආණ්ඩුවේ හිටියා කියලා ආණ්ඩුවේ ඇතුළේ ප්‍රශ්න නැතුව නෙමෙයි, සමහර කාරණාවලට විරුද්ධයි. හැබැයි අපි හැමෝම විරෝධතාවයේ මත විතරක් රටක් ගෙනියන්නේ
කියන්න බෑ. අපිට හොඳ දේවල්ට හොඳයි කියන්නත් වැරදි දේවල් වැරදි කියන්න පුළුවන්කමක් තියෙනවා. Tiga prosesnya sama ya, sahana dar torak ini memang kemewahan itu besar. Awal pemanah tiga nisa nususus laksa karena ketidaklah susus laksa karena karena ini nisa eva nirwadi karan. Jadi mami andu itu usaha karan nih, ini berarti nirwadi karaming wada wasisah ketua janata wata sahdar nakar itu memang pasukan tiga laba dini.